එදා බුදුහාමුදුරුව ළඟ පැවිදි වෙච්ච උත්තමයෙක් තමයි නාගිත කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ නම මොකද්ද? නාගිත මහරහතන් වහන්සේ. නාගිත මහරහතන් වහන්සේ අනෝතත්ත්ව විල ආශ්‍රය කරගෙන ඇසුරු කරගෙන කිට්ටුවෙන් ජීවත් වුණා, වැඩවාසය කළා. බලන්න එතකොට රහත් උත්තම උත්තමාවියෝ වැඩිපුරම කැමති වෙන්නේ කොහොටද? කැලෑවට. වී පෙරේදා අපවත් වුණා ඥානදීප කියලා විදේශ ජාතික හාමුදුරු කෙනෙක්. ඔයත්තු දන්නවා. ඔයත්තු දන්නවා මේ මෑතකදී අපවත් වුණා. උන්වහන්සේ ළඟින් ආශ්‍රය කරපු උන්වහන්සේ ළඩ වෙලා රෝහලේ වැඩ ඉනකොට හරි ලස්සන කතාවක් කියනවා. මම කැමති වුණේ ලංකාවේ කැලෑවට. ඒ නිසා උන්වහන්සේ කැලෑව තුල අවුරුදු 30ක් භාවනා කළා. වළඳන්නේ නැත්තේ වේල් කීයක්ද? වේල් 1යි. උදේටම ගිහිල්ලා පින්න පාතේ අරගෙන වැඩම කරනවා. ආපහු උන්වහන්සේ දවල්ට වඩින්නේ නැහැ. ආපහු පහවදා උදේට වඩින්නේ නැහැ. එක වේලක් වළඳලා උන්වහන්සේ ජීවත් වුණා. ඔබට හිතේ සාමීනි එක වේලක්ද බුදුහාමුදුරුවනු දැනවදාලේ? බුදුහාමුදුරුවෝ දවසක් ඔය මහාලික් කියන සාමීන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් කරනකොට උන්වහන්සේ අහනවා, සාමීනි එක වේලක් වළඳන එකද හොඳ, දෙවේලක් වළඳන එකද හොඳ, තුන් වේලක් වළඳන එකද හොඳ? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, මහණෙනි රාත්‍රියට නම් නොගන්නා තරමට හොඳයි. ශරීරයේ සැහැල්ලු බවට, නිරෝගී බවට, පැවැත්මට, භාවනාවට සුදුසුම දේ තමයි රාත්‍රී ආහාර නොගෙන ඉන්න එක. සාමීනී උදෑසනට, මහණෙනි උදෑසනටත් නොගන්නවා නම් හොඳයි. ඒ ස්වාමීනී දෙවේලක් එක වේලක් එක වේලෙන් වළඳලා ජීවත් වෙන කෙනාට නිරෝගී සම්පත ලැබෙනවා, සැහැල්ලුකම ලැබෙනවා, කාමයේ දියුණු වෙන එක නවතිනවා, ශරීරයේහි අනිසි පරිදි ගොඩ නැගෙන තෙල් තට්ටු එහෙම පාලනය වෙනවා. එක වේලක් වළඳනවා නම් සුදුසුයි කිව්වා. පින්වත්නි, උන්වහන්සේත් එහෙමමයි. දවසක් පින්නපාතේ උන්වහන්සේ වඩිනකොට අලියෙක් ඉන්නවා ඉස්සරහත් දැක්කේ නැහැ. පින්දු පිනිස වඩින්න ඕන බිමට නෙමුණු net ඇතිවයි. කොච්චර දුරක්ද බලන්න පුළුවන්නේ? වියගහක දුර පමණයි බලන්න පුළුවන්නේ. වියගහක් යන ලොකු දුරක්ද? ලොකු දුරක් නෙවෙයි. ඒ ඉරියව්වෙන් උන්වහන්සේ පින්න පාතේ වඩිනකොට අලියාගේ කකුලේ ගිහිල්ලා හිස් කබල වැදුනා. උන්වහන්සේ හරිය මීයේ පෙරේද අපවත් වෙනකොට කියපු කතාව. අලියා කකුල අනිත් පැත්ත හරවනකොට උන්වහන්සේගේ ඇඟේ කකුල වැදිලා උන්වහන්සේ එතන බිම වැටුණා. සිහිය උන්වහන්සේගේ වෙලාවේදී නැති වෙලා නැහැ. අලියා හොඬ වැලෙන් උන්වහන්සේගේ හිස පිරිමැදලා විශාල ලෙස කුංචනාදේ පවත්වගෙන මහ කැලෑව බිඳගෙන කැලේට ගියා කියනවා. මිනිස්සු පහවදා කැලේ මොකද්ද? අර අලියට වෙඩි දාලා එලවන්න හැදුවා. උන්වහන්සේ කියනෝන්නේ, අලියා මට ගැහුවේ නැහැ. අලියා ගැහුවා නම් මම මැරෙනවා. අලියාගේ වැදුනා. අලියා මගේ හිසත් අත ගෑවා. අලියා හිස කෑ ගහගෙන කැලේට ගියා. පින්වත්නි, නාලාගිරිහෙ නම් දමනේ වුණා කියන එක අහන්නත් දෙයක්ද? ඇඟේ හිරිගඩු පිපෙනවා. අදත් ධර්මයේ ආරක්ෂා වෙනවා ධර්මයේ රකින්න කෙනා. උන්වහන්සේ අපවත් වෙන්න දින ගණනකට පෙර ළඟින් මෙහිටපු කෙනෙක් එක්ක කියපු කතාව. එතකොට බිහිතල බලන්න, ඔබ ධර්මානුකූල හිටියොත් කොහොම වේද? එතකොට රහත් අය කැමති පින්වත්නි කැලෑවේ ජීවත් වෙන්න. නාගිත හාමුදුරුවොත් අනෝතත්ත විල ළඟ කරපු පින්කමක් ගැනයි බුදුරජාණන් වහන්සේත් එක කියන්නේ. සාමීනේ, මම කල්ප 91කට පෙර මෙලව පහළ වෙච්ච විපස්සී නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ ධනවත් පවුලක ධනවතෙක් වෙලා ඉපදුනා. හරි පුදුමයිනේ. දවස් දෙක තුනක් ආපු දේ අපට මතක නැහැ. කල්ප 91කට එහාදී කළ පින්කමක් කොහොමද මතක හිටින්නේ? ඒක පින්වත්නි, රහත් භාවයට පත් වෙනකොට ඒ සියල්ලම ඥානයක් ලෙස පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේදී මුසාවක් කියනවා නම්
බුදුරජාණන් වහන්සේක අනුමත කරන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟයි මේ සාකච්ඡාව කරන්න. ස්වාමීනි, අනෝ තත්ත විල ළඟ සීලාදී ගුණධර්මයන් පූර්ණය කළපු පන්සලේ හාමුදුරුව මම වස්සමාදම් කරව ගත්තා. වස්සමාදම් කරවගෙන මමද සිල් ආරක්ෂා කළා. දැන් ස්වාමීන් වහන්සේ විතරක්ද? කටිනේ කරන මමද ස්වාමීනි සිල් ආරක්ෂා කළා. ඒ විතරක් නෙවෙයි, පෝය දවසට සිල් සමාදන් වුණා. දින 15කට සැරයක් නැවත සිල් සමාදන් වුණා. උදේට, දහවලට, රාත්‍රියට හැකි හැම වෙලාවෙදිම ස්වාමීනි මම සැප දුක් හොයලා බැලුවා. අඩු යමක් වෙද්ද අඩු යම මම පිරිමැසුවා. බණ මඩුවේ ඉඳගෙන ධර්මයේ උන්වහන්සේගෙන් අහලා ඉගෙන ගත්තා. ස්වාමීනි කවදාකවත් මම සිව්පසයෙන් අඩුවක් නම් කළේ නැහැ. දැන් මේ කවුද කියන්නේ? නාගිත මහරහතන් වහන්සේ. කවුරුත් එක්කද කියන්නේ? තථාගත ලෝතුරා දස බලධාරී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේත් එක්ක. කල්ප කීයකට එහාදී කළ කුසලයක්ද? 91කට එහාදී. 91කට එහාදී පහළ වෙච්ච බුදුහාමුදුරුව කවුද? විපස්සී කියන බුදුහාමුදුරුව. විපස්සී, සිකි, වෙස්සබු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්චි කල්පසීයේ ඉහළින්ම වැඩ හිටිය උත්තමය තමයි විපස්සී බුදුහාමුදුරුව. එදා තමයි මේ පින්කම මම කළේ. අද නම් පින්වත්නි වස් ආරාධනා කළාට පස්සේ බොහෝ තැන්වල ආයෙ මතක් වෙන්නේ කටින පින්කමට නේ. එතකොට තමයි හේ විසි ගහනකොට ලයිට් ටිකක් දානකොට මතක් වෙනවනේ ඇත්තනේ කටිනේනේ. ඕක අද විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් උනා. වැත් අහලා තියනවද? බුදුරජාණන් වහන්සේට වස් ආරාධනා කළා. ඔක්කොම දායකයන්ට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා, ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් මේ වස්සාන අරතුව තුළ ඔබ වහන්සේ වස් සමාදන් වී වැඩ සිටින සේක්වා කියලා ආරාධනා කළා. ආරාධනාව කළා විතරයි දායකයන්ට අමතක වුණා බුදුහාඳුරු වස් සමාදන් කරව ගත්තා කියලා. හාමුදුරු අමතක වෙන ගේනම් මහලොකු දෙයක් නෙවෙයිනේ නේ. අමතක වුණා. වස් තුන් මාසෙම බුදුරජාණන් වහන්සේ මොනවද වැළඳුවේ? යව හාල් වළඳලා වස් තුන් මාසෙම බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. කර්ම විපාකයක් විදිහටයි උන්වහන්සේ සිහිපත් කරන්නේ. පින්වත්නි, නාගිත කියන උත්තමයා එහෙමනම් කළේ නැහැ. හැමදාම යාගුන් යාගු කියලා කියන්නේ කැඳවලට. උදේම බේත් කැඳ එකක් අරගෙන ගිහින් සාමින් වහන්සේලාට, සාමීනි මම පූජ කරනවා. බත්තම් දවාලට මම දාන ටිකක් පිළියෙල කරගෙන ගිහින් සාමීනි මම පූජ කරනවා. හවසට බේසජ්ජං බෙහෙත් ටිකක් පිළියෙල කරගෙන ගිහින් සාමීනි මම පූජ කරනවා. මේ විදිහට තුන් මාසෙ පුරාවටම සාමීනි මම කළේ දානය සීලයම පුරුදු කරපු එක, පුහුණු කරපු එක. අවසානට මහාවස් පාවරණය කළා උන්වහන්සේ. අපිවත් දැනුවත් කළා ස්වාමීනි, කොච්චර සුන්දරද කියලා බලන්න. මහාවස් පාවරණයෙන් උන්වහන්සේ වස් පාවරණය කළා. මට ස්වාමීනි දැනෙච්ච සතුට ඉහවහාගිය සතුටක්. ඉක්මනටම මම සූදානම් කළා කටින්න වස්ත්‍රයක් සිවුරක්. ස්වාමීනි එක තනියම නම් නෙවෙයි කළේ. දැන් හරි ආසයිනි පින්වත් පිරිස් තනියම කරන්න නේ. තනියම මට කරන්න තියෙනවා නම් හරි හොඳයි කියලා හිතෙන්න පුළුවන්. පින්වත්නි පින්කමක් කරන්න ඕන කට්ටිය පිරිසක් එකතු කරගෙන. පිරිස එකතු වෙන තරමට ඔබ හිතන්න කොච්චරනම් මම සංසාරේ පිරිස ප්‍රාර්ථනා කරලා තියෙනවද? පිරිස එකතු වෙන තරමට ඔබට කුසලයේ දියුණු වෙනවා වැඩි. සාමීනි මම කලේ අර බණ මඩුවේ සාකච්ඡා කරන පිරිසක් හිටියානේ මාත් එක්ක. ඒ පිරිසට දැනුවත් කළා අපේ පන්සලේ හාමුදුරු මහාවස් පාවරණයෙන් වස් පාවරණය කළා. සිවුරක් පිළියල කරලා අපි පූජ කරමු කියලා මම්මයි සාමීනි සියලු දෙනාටම ආරාධනා කළේ.
අපි ඊතාමත්ව ශ්‍රද්ධාවෙන් සිවුර හදාගෙන සාදු නාද මැද හිසේ තබාගෙන පන්සලට වැඩම කෙරෙව්වා. කල්ප 91ට හාදී කළ පින්කමක් බුදුරජාණන් වහන්සේත් එක්ක කියන විදිහ. සාමීනි ඒ අතර කිසිම දෙයක් දෙන්න බැරුව දුප්පත්ව හිටපු පිරිසටද මම සිවුර අත ගස්සලා අනුමෝදන් කළා. පන්සලට සිවුර අරන් ගෙහින් ශාලාවේ තියෙන සිවුර මනාව පිළියල කළා. විනයට අනුව නීතියට අනුව පනවන ලද නීති නොකඩා පිළිවෙලට සාමීනි සිවුර පිළියල කළා. හරි පුදුමයි සාමීනි. ඉතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුග්ගතෙන් සාමීනේ කල්ප 31ක් පුරාවට මම කළ කුසලේ විපාක දුන්න කිව්වා. දවස් 31ක් නෙමෙයි. කල්ප කීයක්ද? කල්ප 31ක්. ඊතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමේ දුගතෙන් දුගතියේ සාමීනේ මම ඉපදුනේ නෑ. දුගතිය කියන්නේ කොහෙද? ඔබට කාමච්ඡන්දයක් ඇති වුණොත්, ව්‍යාපාදයක් ඇති වුණොත්, තීන මිද්දයක් ඇති වුණොත්, උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා යන ක්ලේශ ධර්මියෝ සිතේ හටගත්තොත් ඒ වෙලාවටම ඔබ සිහිපත් කරන්න මොකන්ද? දුගතිය ඇති ස්වභාවය. ඒකමයි ඔබ කළ යුත්තේ. කාමයට කැමැත්තක් ඇති වූ ගමන් කාමයේ ඇති විපාකය තමයි කොහිගේ උපදින එකද? දුගතියේ ගින් උපදින එක. දුගතියේ ස්වභාවය ඔබ දන්නවා. බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍ර දේශනාවේදී නිර්ලෝකීය ති ස්වභාවය පිළිබඳව දේශනා කරනවා. පින්වත්නි, අසීපත් නිරය කියලා නිර්ලෝකයක් තියෙනවා. ඒ නිර්ලෝකයේ ස්වභාවය තමයි දෙපැත්තම කැපෙන පත්‍ර පිහිටලා තියෙන නිර්ලෝකේ. දෙපැත්තම කොලේ තියෙන්නේ පත්‍ර. ඉහළ ඉඳලා පහළට වැටිච්ච ගමන් පත්‍ර වලින් මුළු ඇඟම කෑලි කෑලි වලට කැපෙනවා. ඒක කපනවා නෙවෙයි කැපෙනවා. ඒවා කර්ම විපාක. ඒ සියලු කැපුම් වේදනාවන් ඒ වෙලාවේදී හටගන්නව, නැවත එකතු වෙනව, නැවත කැපෙනවා. කල කර්මය ගෙවිල ඉවර වෙනකන් අසිපත් නරකයේ තුලද වැටෙනවා. මේ කියන්නේ කවුද? තථාගතයන් වහන්සේ. ලෝකුඹ නිරය කියන නිරයක් තියෙනවා. අජාසත්ත කුමාරයා තාත්තා ඝාතනය කළ අකුසල කර්මය නිසා ලෝකුඹ නිරයට ගිහින් යන්න ගිය ගමන හරියඩක් තථාගතයන් වහන්සේ සරණගත් නිසා බේරුණා කියලා සිහිපත් කරනවා. පින්වත්නි, විශාල ගැඹුර ඇති ලෝදිය වගේ ගැහෙන ජලකඳක ඕපපාතික සත්වයෙක් වෙලා උපදිනවා. උඩ ඉඳලා යටට ගෙහින් යටමාඩියේ වැටිලා ආපහු උඩට එන්න කල්ප ගානක් ගත වෙනවා. ලෝකුඹ නිරයේ ස්වභාවයම. තාපය කියන නිරයේ ස්වභාවය තැවීම් ස්වභාවයකින් යුක්තයි. ලාවා කන්දක් පල්ලහැට ගලාගෙන එනකොට පණ ඇති රූක්ෂ ගස් චට චට හඟින් පට පට හඬින් පුපුරු පුපුරා බිම වැටෙනවා. ඔයත් දැකලා තියෙනවා ටීවී එකේ පෙන්වන වෙලාවල් වල. ඔයිටත් වඩා එහා ගියපු ලාවා කන්දකටත් එහා ගියපු දෙයක් තමයි තාපය කියන නිරයේ තියෙන ස්වභාවය. ඕපපාතික උපදින නිරි සත්වයා ඕපපාතික විපදිච්ච හේතුව කරණ කොටගෙනම විපාක දෙනවා. උඩාත තවල 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 ඉවර වෙච්ච ගමන් යටාතට ස්වභාවයෙන්ම කැරකෙවෙනවා. යටාතට කැරකෙල යටාතත් හැම පිච්චෙලා, මස් පිච්චෙලා, නහර වැල් පිච්චෙලා, ඇටකටු පිච්චෙලා, ඇට මිදුළු දක්වා පිච්චුනාම නැවත ඕපපාතිකව අනිත් පැත්තට හැරෙනවා. ඒ තරම් අපමණ දුක් තියෙනවා නිර්ලෝකේ, දුගති ලෝකයේ තුල. එතනින් එහාට තව දේ තියෙනවා. ඒවට කියනවා තිරිසං ආත්ම කියලා. තිරිසං ආත්මයක ස්වභාවය ඔබ දන්නවා. ගඳ ගහන කෙනෙක් අපිරිසිදු ලෙස පිළිකුල් කරන බල්ලෙක් පිළිපදුනොත් මොකද වෙන්නේ? වහින වෙලාවටත් හැමෝම කියන්නේ ගලක් අරගෙන එළවනවා. වැස්සෙ තෙමි 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 ගිහින් ගුහාවක ඔහු ජීවත් වෙනවා. ආම් බලන්න කර්ම විපාකය. හරකෙක් වෙලා ඉපදුනත් ඒ විදිහටම කර්ම විපාකයක් ගෙවන්නම වෙනවා. තිරිසන් ලෝකේ අපිට පේනවා. අනිත් ලෝකේ කක්කත් අපිට පේන්නේ නැහැ. තිරිසන් ලෝකේ විඳින සත්ව විඳින්නේ සැපක්ද? කොහෙද සැපක් තියෙන්නේ තිරිසන් ලෝකේ? පින්වත්නි,
මම කටින පින්කම කළ නිසා සාමීනි තිරිසං අසුර ප්‍රේත නිර්ලෝකවල කවදාකවත් සාමීනි ඉපදුනේ නැහැ. දෙගිනේ එකෙන් හරි මැදිද ගැලවුණා. කවදාකවත් සාමීනි මම තිරිසං ලෝකේ ඉපදුනේ නැහැ. කවදාකවත් මම සාමීනි අසුර ලෝකේ ඉපදුනේ නැහැ. කවදාකවත් සාමීනි මම ප්‍රේත ලෝකේ ඉපදුනේ නැහැ. කවදාකව සාමීනී මම නිරිසත්වෙක් වෙලා ඉපදුනේ නැහැ. හිතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුක්ඛතෙන් දුගතියකනම් සාමීනී මම ඉපදුනේ නැහැ. ඒ කියන්නේ පින්වත්නි ප්‍රේත ලෝකවල ප්‍රේත සත්වයන්ගේ ස්වභාවය තේනවා. හැම ස්වභාවය උගන්වනවා පිච්චිල ගියපු අඟුරු කෑල්ලක් වගේ කියලා. අඟුරු කෑල්ල ලස්සනද නැන්නේ තැනින් තැන බුබුරලා තනින් තන කැඩිලා තනින් තන අවපහැගන්නේලා අල්ලනකොට හරි ගොරෝසුයි. ආන් ඒ වගේ പ്രേත ලෝකේ ඉපදෙන പ്രേති සත්වයන්ගේ ශරීරේ හැටි. බඩ සැලියක් තරම් විශාලව උගුර හරියට කොයි වගේද කියනවා නම් ඉදිකටු සිදුරක තියනවා වගේ කුඩාවට පිහිටනවා කියනවා. කැන්දැත්තේ කුඩ බලාගෙන ජල බිඳක් ඉල්ලනවට එහා ගිය වේදනාවකින් සූරං බාන හඬින් කෑ ගසා ආහාර ඉල්ලනෝ කියන කල්ප ගානක් පුරාවට ඇයි උදරයේ තියෙන හුලම් ප්‍රමාණය වැඩි උගුරු දණ්ඩෙන් පිට වෙන ඉඩ ප්‍රමාණය අඩුයි. එතකොට සද්දයක් තමයි ඉහලට නගින්නේ. ඔයත් නිකමට බලන්න ඌරං බානවා කියලා කියන්නේ කට්ටිය. ඒ වගේ විශාල හඬකින් කෑ ගහනවා පින්වත්නි. නිරලෝකෙ ඉපදිච්ච නිරිසත්වයෝ ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ප්‍රේත සත්වයෝ ආහාර නොදීමම කරන කොටගෙන ප්‍රේත ලෝකෙ ඉපදිනවා. සාමීනි මම කවදාකවත් එහෙනම් ඉපදුනේ නැහැ. මම ඉපදුනේම කියන කොහෙද? විශාල සැපැත්තේ දිව්‍ය ලෝකවල සාමීනි මම ඉපදුනා. සක්විති රජකම පමණක් සාමීනි කටින සිවුරේ මහපුන් ඉදිකටු තුඩක් තුඩක් වාරයක් ගානේ මම ඉපදුනා. සක්විති රජකම විතරක් හිතන්නවත් පුළුවන්ද? ඉදිකටු සිදුරක් වැදුණු වැදුණු වාරයක් ගානේ ස්වාමීනි මම සක්විති රජකම ලැබුවා. එතකොට මේට හිතේ ඒත් ස්වාමීනි ඇයි එහෙම වෙන්නේ? සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට ස්වභාවිකවම සත්‍රුවණක් පහළ වෙනවා කියනවා. ආගේ කුසලයක තියෙන විපාක බහල තියෙනවා. අනුරුද්ධ කියන මහරහතන් වහන්සේට මොකද්ද විපාක දුන්නේ කියලා. සංසාරයේ කළ කුසලයක විපාකයක් තමයි කියනවා. ඉපදුණු දවසේ ඉඳලා නැත 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 යන වචනේ ඇහුනේ නැත කියනවා. දැන් අපි ඉපදෙනකොට අපිට නැත කියන වචනේ ඇහිලා නැද්ද? කොච්චර ඇහිලා නැද්ද නැත කියන වචනේ? නැත කියන වචනේ අපේ කන වැටුනේ අපි නොදීපු කියන දේ නිසා. හැබැයි කියනවා මම නැත කියන වචනේ ඉපදුණු තැන සිටන් මම ඇසුවේ නැහැ. ඒ තරම් මම සසර දීලා තියෙන නිසා. එහෙනම් බලන්න පින්වත්නි සිවුරට නූල් පොටක් අමුණුපු කුසලයේම කරන කොටගෙන සක්විති රජකම ලබනවා. ඒ වගේම වාර ගණනාවක් ප්‍රාන්ත රජකම ගැන සාමීනි මෙච්චරක් යක් කියලා මට කියන්න බෑ කිව්වා. බලන්න කුසලයක තියෙන විපාක. ශරීර සම්පත්තිය විශාල ලෙස රූප සම්පත්තිය තිබු මම ඉපදුනා කියනවා. පින්වත්නි මේව එකක්වත් කඩේකින් ගන්න නෑ. රූප සම්පත්තිය රූපලාවන්‍යාගාර කියලා තිබ්බට කරන්න පින්තාරු කරන එකනේ. නන්දට තරම් රූප සම්පත්තියක් දෙන්න කොහෙවත් රූපලාවන්‍යාගාරයකට බෑ. වැත් වහලා තියෙනවා නන්ද කොච්චර ලස්සනද කියලා. යශෝදරාවත කොච්චර ලස්සනද කියලා යශෝදරාවත කියවපු කෙනෙක් අම්ම කෙනෙක් අහලා තියෙනවා. මහනුවර යුගයෙන් ලියුනේ කියවල බලන්න ඕනේ පළාත් ලියවිච්ච පොතක්. හරිම ලස්සනයි අම්ම කෙනෙකුට. ඒ තරම් ලස්සන කාන්තාවක් වෙන කොහෙවත් පහළ වුණේ නැහැ කියනවා. සාමීනි මම පිරිමියෙකුට පිහිටන පෞරුෂත්වයක් ඇතිව ඉපදුනා කියනවා. කොච්චර වටිනාකමක්ද? පිරිමි කටහඬක් ඇතුව පිරිමි දේහයක් ඇතුව පිරිමි ආරෝහ පරිණාම සම්පත්තියකින් යුතුව බාහු බලයෙන් යුක්තව සාමීනි මම ඉපදුනේ මනුෂ්‍ය ලෝකේ. ඒ ඉපදුනේ නම් මම රාජලීලාවෙන් කියනවා.
මේ මොකක පිනක තියෙන විපාකද? සිවුරක් පූජා කරපු කුසල විපාකය. ස්වාමීනි මට අද ඔබ වහන්සේ මුණ ගැහෙන්නද ලැබුණේ ආං කරපු කුසලයක තියෙන විපාකයක් නිසාමයි. කටින සිවුර පූජා කළ කුසලේ නිසාමයි ස්වාමීනි මට ඔබ වහන්සේ මුණ ගැහුණේ. එදා මම කළ කුසලයට සහභාගී වෙච්ච පිරිසක් ස්වාමීනි ඒ තැන්වල සුගති ලෝක තුල ඉපදුණා. ඒ පිරිස අතරන වෙලාද? ප්‍රධානිය විතරක් නෙවෙයි ස්වාමීනි අතහිත දුන්නද සාදුනාද පවත්තපුද? ඇයි හොඳයි යයි වචනයකින් පවා සංග්‍රහ කළ උතුමෙක් වෙද්ද? ඒ සැල්ලෝම ස්වාමීනි අපමණ කුසල් සිත් ඇති උපදවාගෙන දිව්‍ය ලෝක තුල අප්‍රමාණ සැප සම්පත් වින්දා ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේට සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ හරීම නිහතමානීව මේ තමා විසින්ම කළ කුසලයක් කරන පාපෝච්චාරණය අහගෙන ඉන්නවා. ඒවට ධර්මයේ උගන්වනවා උදාන කියලා. නාගිත හාමුදුරු කරන උදානය තුන් ලෝකයක් දෙනෝ දස බලධාරී බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනාව අවසාන වෙනකොට පින්වත්නි සාධු 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 නාගිත ඉස්තවිරයෝන් මෙන් සසර දුකෙන් අත් මෙදින්නට සියලු සත්වයෝ අට මහා කුසල්ම සිදු කර ගනිත්වා කියන ප්‍රාර්ථනාව එදා බුදුහාමුදුරුවෝ සිද්ධ කළා. අද ඉස්කෝල නෝන කරන්නේ තාං ඒ පින්කමක කොටසක්. ඒ තමයි දුර්ලභ වූ මනුස්සත්තං. මිනිහෙක් වෙලා සත්වයෙක් වෙලා උපදින එක දුර්ලභද නැද්ද? දුර්ලභයි. ඔබ කොච්චර දුර්ලභද කියලා බැලුවොත් තිරිසන් ලෝකයේ උපදින සත්වයෝ ගාන අප්‍රමාණ ලෙස වැඩි. නරක් වෙච්ච ඇපල් ගෙඩියක් ඇතුලේ කොච්චරනම් පණුව ඉන්නවද ගෙදර ඉන්න සමාජිකයන්ට වඩා? ඒත් සත්ව ගෙදර ඉන්න එක බලුවම් මට වුණත් පැටව් එක පාර කී දිනෙක් නම් උපදිනවද ඒ තිරිසන් ලෝකයේ ස්වභාවය? එක හැපින්නකට කොච්චර පැටව් ගොඩ උපදිනවද? ඒවටත් කියන්නේ තිරිසන් ලෝක කියලා. එහෙනම් මනුෂ්‍ය ලෝකෙක උපදින එක කොච්චර දුර්ලභද? ඔබ ආදීපෙදලා ඉන්නේ ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ. මේ ගෙවෙන තප්පරේ ගෙවෙන්නේ දුර්ලභ මනුස්ස ජීවිතේ කරපු කුසලයේ තියෙන විපාකය ටික තමයි ගෙවල ගෙවල ඉවර කරන්නේ. ඒ අතර ඔබ අට මහා කුසල් ගණයට අන්තර්ගත වෙන පින්කම් කීපයක ඔබ කොටස්කාරයෝ බවට පත් වෙනවා. පළවෙනි එක තමයි පින්වත්නි කටින චීවර මහා පින්කම. ඔබ හිතන්න හාමුදුරු වස් ආරක්ෂා කරගන්නත් ඕන, වස් ඡේදනය කරගන්නත් බෑ, දායකයෝ සිව්පසෙන් සලකන්නත් ඕන, දායකයවතින් අඩුපාඩුකම් පහක් වුණොත් ඒ සාමීන් වහන්සේට වස් කැඩෙන්නේ නෑ, උන්වහන්සේට අතහැරලා වඩින්න පුළුවන්. ඔබ පූජා කරන සිවුර නිසා වරප්‍රසාද පහක් ලැබෙනවා, පන්සලට නොදන්වා යන්න පුළුවන්, ඒ සිවුර ගත දරාගෙන විනය කර්ම කරන්න පුළුවන්, නැත්තම් තුන් සිවුරක් ඕන වෙනවා. කටින සිවුර පමණක් ගත දරාගෙන උන්වහන්සේට විනය කර්ම කරන්න පුළුවන්. විනය කර්මයක් සිද්ධ කරලා පූජා කරන්න පුළුවන්නේ වර්ෂයකට එක විහාරස්ථානයක එක සිවුරයි. ඒ පිළිගන්න සාමින් වහන්සේට ඒ වසර පුරාවට තවත් කටින වස්ත්‍රයක් රජගෙදරින් පූජා කළත් පිළිගන්න බෑ. කොච්චර ආනිසංස ඇති ප්‍රබල පින්කමක්ද කියලා ඔබ හිත හදාගෙන තුන් සිත පහදවගෙන පින්කම කරන්න. වීදාගම නායක හාමුදුරුව කියපු හරිම සුන්දර වචනයක් තියෙනවා ඔබ පින්කම ඉවර වෙනකම් මතක තියාගන්න. මොකද්ද? තුන් සිත පහදා උන්දුන් දානය උන් යන යන තැන ලැබෙන නිධානය. තුන් සිත පහදවාගෙනම මේ අට මහා කුසලය ඔබ කරගන්න නාගිත හාමුදුරුවන්ට වගේ යන යන තැන ලැබෙන නිධානය කුසල නිධානය ඇති කරගන්න ඔබේ සිත තුළ ශ්‍රද්ධාව උපදිත්වා පරිත්‍යාග උපදිත්වා සීලය ආරක්ෂා වේවා. නාගිත රහතන් වහන්සේට මෙන් දවසක තථාගතයන් වහන්සේ කෙනෙක් මුණ ගැසෙත්වා එදාට ඔබ ශ්‍රද්ධාවෙන් කළ පින්කම උදානයක් ලෙස උන්වහන්සේත් එක්ක
සතුටෙන් සාමීචයෙන් පිළිසඳර කතාවක් ලෙස පවත්වන තෙක් කුසල් සිත් ඇති වෙත්වා. එතෙක් ඔබටත් මටත් සතර පායක නොපෙදී සුගතියකම ඉපදී සසර දුකෙන් අත් මිදෙන කුසලයක්ම කරගන්න පාරමිතා ධර්මයන්ම පූර්ණය වේවා කියන සාදු සිතින් පින්වත්නි ඔබ මේ පින්කම කරන්න. ඊට අමතරව ඔබ අටපිරිකර පූජා කිරීම ඒත් අටමහා කුසල් ගණයට වැටෙන පින්කම. පන්සල සුද්ධ කරන එක, ප්‍රතිසංස්කරණය කරන එක, වැසිකිළියක් තනන එක, මේ සියල්ලම පින්වත්නි කටින පින්කමට සමගාමී වෙන පින්කම්. මේ හැම එකක්ම අටමහා කුසල්. නිවන් දකින්න තෙක් ඔබට විපාක ලබන්න පුළුවන් කුසලයක්. ගිහියෙක් වශයෙන් කරගත යුතු හොඳම පින්කම් අතර අග්‍රම පින්කම තමයි කටින චීවර පූජාව. පැවිද්දෙක් වශයෙන් දායක විය යුතු ඉහළම පින්කම තමයි වස් පින්කම, වස් සමාදාන වීම. අපත් පින් කරගන්නවා, කුසල් කරගන්නවා, දායක පක්ෂෝපත් කුසල් කරගන්නවා. පින්වත්නි සිත කඩා ගන්න නැතුව කුසලයේ මත සිත පිහිටුවා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා සිත ඇති කරගෙන, ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරව සිත ඇති කරගෙන, සංඝයා කෙරෙහි අපමණ ශ්‍රද්ධාවකින් යුක්තව මේ පින්කම් සිද්ධ කරගන්න ඔබට වාමශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය සැලසෙත්වා කියන සාදු සිතින් ඔබට ආශිර්වාද කරනවා. පින්වත්නි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී මාතලේ පදිංචි පින්වත් ඊකේ යාපාරත්න මහත්මිය පින්කමට අපට ආරාධනා කළේ බෞද්ධ චාරිත්‍රයේ විදිහට මිටු කරලා නෙමෙයි. ඉස්සර පන්සලකට හාඳුරු කෙනෙකුට බණට ආරාධනා කරන්න ගිහිල්ලා දාන ටිකක් අරන් ගිහින් පූජ කරලා, දැහැත් වට්ටියක් පූජ කරලා, පන්සල අතුපොතු ගාලා සුද්ධ කරලා හිමින් සීරුවේ තමයි සාමීනි බණක් තියනවා වඩින්න කියන්නේ. අද එහෙම කීයෙන් කී දෙනාද කරන්නේ නේ? කොළඹට ඇවිල්ලා බණට ආරාධනා කරලා දානෙ පූජ කරලා බුද්ධ පූජාවත් තියලා තමයි කිව්වේ හාඳුරුනේ අපේ බණට වඩින්න. ඒ නිසා මහත් වූ පිනක් එතුමිය සිද්ධ කරගන්නේ. නිවන් අවබෝධ වන්නම මේ කුසලය උපකාර වේවා කියන සාදුනාදයෙන් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි එතුමිය ප්‍රාර්ථනා කරන එකම අරමුණ තමයි 20 වර්ෂයේ කටින පින්කම සඳහා දායකත්වයේ දරන මහට වස් කාලයේ තුල සිදු කරන සියලුම පුණ්‍ය කටයුතු සඳහා අවසන් මහා කටින පින්කම සඳහා කිසිදු බාධාවකින් තොරව කර ගැනීමට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සැලසෙත්වා කියන ප්‍රාර්ථනාව. අදම බලන්නකෝ කොච්චර වැස්සක් වහින්දාවත් තාම වහින්න නැතුව තියෙනවා. කොළඹ ඉඳලා මෙහෙට එනකම්ම විවිධ තැන්වල වැස්ස. හැබැයි ආශිර්වාදය, තුනුරුවන්ගේ රැකවරණය, සීලාදී ගුණ ධර්මයන් පූර්ණය කරනකොට ලැබෙනවා. දළදා හාමුදුර එළියට වැඩම කරවද්දි අපමණ ලෙස වසිනවා. ඇතුළට ගෙවිත් දහම වැස්ස නවතිනවා. මේවා දෙවිවරු විසින් කරන ආශ්චර්යමත් දේවල්. වලාහක සූත්‍රයේ කීවල බලන්න, ඉන්ද සූත්‍රයේ කීවල බලන්න, වරුණ සූත්‍රයේ කීවල බලන්න, චන්ද සූත්‍රයේ කීවල බලන්න, දෙවිවරු පින්කම් කරන පිරිසට ආශිර්වාද කරන්න එහෙම. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා රත්නත්‍රය ආශිර්වාදයෙන්, මහේශාක්‍ය දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන්, සියලු දෙවිවරුන්ගේ රැකවරණයෙන් කුසල් සිද්ධි වුණු වෙන අදිටනෙන් යුක්තව කටින මහා පින්කම සිදු කරගන්නට ඒ අම්මට රත්නත්‍රය ආශිර්වාදය සැලසෙත්වා කියන සාදු සිතින් අපි ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන්නේ අමීට අවුරුදු දෙකට ඉහතදී මිය පරලොව ගිය සදාදරණීය ස්වාමි පුරුෂයා රංජිත් අබේසිංහ මහත්මානන්ටත්, දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය මව්පියන්, සහෝදර සහෝදරියන් සහ පරම්පරාගත සියලු ඥාති හිත මිත්‍රාදීන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධ කරගනිත්වා කියන සාදුනාදයෙන් පින්වත්නි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තමයි මාතලේ මන්දණ්ඩාවල ශ්‍රී විජේ සුන්දරාරාම විහාරස්ථානයේ විහාරාධිපති, ඒ වගේම දොඩම්දෙනිය බෝධිමළු මහා විහාරයේ විහාරාධිපතිව වැඩඳ අපවත්ීව දහාල පරම පූජනීය නම කියානට අවසරයි ඇල්ලේ පොළ අතුල ඥාන ගෞරවනීය නායක සාමේන්ද්‍රයානන් වහන්සේට,
ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධ වෙත්වා කියන සාධනාවෙන් පින් අනුමෝදන් කරනවා. අතිගෞරවනීය විහාරාධිපති ශ්‍රී ලංකා රාමාණ්‍ය මහානිකායේ අනුවිජ්ජක අතිගෞරවනීය නම කියනට අවසරයි නාරංගමයේ කස්සප ගෞරවනීය නායක හාමුදුරුවන්ගේ දෙමාපියන් සිහිපත් කරලා දෙමාපියන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. පින්වත්නි හොඳ ආදර්ශයක් මේ අම්මයි පෙරේද කරනවා. පන්සලට දාන ටික ගෙනල්ලා පොඩි හාමුදුරුවන්ට ආශිර්වාද කරනවා. මම ඔබ මොකෝ ලෙඩද කියලා නෑ අද උපන් දිනේ හාමුදුරුවන්ගේ. එහි ඉඳලා ආපහු මෙහෙට එනවා පොඩි හාමුදුරුවන් උපන් දිනේට බලන්න යන්න ඕන. එහෙම ආදරය කරනවා නම් කවදාකවත් කෙනෙක් උප පැවිදි වෙන්නේ නෑ. අද මම මෙතන බණ කියන්නේ මැස්සලාවේ සීය කියලා සීය කෙනෙක් මෙතන මෙහෙ වගේ බිම වාඩි වෙලා බණ කියනකොට වරදිනකොට ඇඟිල්ල මිරිකනවා. එහිමයි බණ කියන්න පුරුදු කළේ. ඒ අම්ම හරීම ආදරෙන් පොඩි හාමුදුරුවන්ට ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා කියන ප්‍රාර්ථනා. උන්වහන්සේට අපට වඩා හොඳට බණ කියන්න රත්නත්‍රේ ආශිර්වාදයේ සැලසෙත්වා කියන සාදු සිතින් ආශිර්වාද කරනවා. අපවත්තේ වදාළ සියලු සංඝ නේතුරවරයන් වහන්සේලාටත් රට ජාති ආගම වෙනුවෙන් ජීවිත පූජා කළ અભේත රාජරාජ මහා මාත්‍යාදීනට සහ රණ විරුදරුවන්ටත් මේ උතුම් කුසලය උපකාර වේවා කියන සාදු සිතින් පින්වත්නි පින් අනුමෝදන් කරනවා. බෞද්ධ රූපවාහිනී සහ ගුවන්විදුලිය ලංකාවේ ප්‍රථම වරට බෞද්ධ රූපවාහිනී ගුවන්විදුලියක් ආරම්භ කරමින් අපවත්තේව දහාල පරම පූජනීය අවසරයි දරණාගම කුසල ධම්ම මහා සාමේන්ද්‍රයාණන් වහන්සේටත් රාමාණ්‍ය මහානිකාය අපවත්තේව දහාල සියලු මහානායක මායිම්පාණන් වහන්සේලා ඇතුළු ත්‍රිනිකායික අතිපූජනීය මහානායක මායිම්පාණන් වහන්සේලා රටවාසී ලෝවාසී මහා සංඝයා වහන්සේලා මේ පින් ලබාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනට පත්වේවා කියන සාදු නාදයෙන් පින්වත්නි අපි පින් අනුමෝදන් කරනවා. ආශිර්වාද කරනවා රාමාණ්‍ය මහානිකාය අතිගෞරවනීය මහානායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ත්‍රිනිකාය අතිපූජනීය මහානායක මායිම්පාණන් වහන්සේලා විහාරාධිපති ගෞරවනීය අපේ නායක හාමුදුරුවෝ ඇතුළු සියලුම නායක සාමේන්ද්‍රයාණන් වහන්සේලා රටවාසී ලෝවාසී මහා සංඝරත්නය අපි බෞද්ධ ආරූප වාහිනිය ගරු අධ්‍යක්ෂක දූරන්දර මොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක සාමේන්ද්‍රයාණන් වහන්සේ මයි ගුරු දේවෝත්තම ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති අවසර යමුණගම රාජගුරු විපස්සී නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන සාදු නාදයෙන් අපි ආශිර්වාද කරනවා. සියලුම දෙවිවරු මේ පින්කමට ආශිර්වාද කරත්වා. පින්කම නිමාවන තෙක් නොව සසර දුකෙන් අත මිදෙන තෙක් දෙවිවරු අපේ කල්යාණ මිත්‍රයෝ ලෙස එකතු පහදා වේවා. අපි රැස් කරන පින්කසලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් කරගනු ලබත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් දෙවියන්ටත් අපටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාධු සාධු සාධු. පින්වත්නි දායකත්වයේ දරූ මෑණියන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගන්න මේ උතුම් මහා කුසලය පාරමිතාවක් ලෙස උපකාර වෙත්වා කියන ආශිර්වාදයක් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිදක් ශ්‍රවණය කිරීමෙන්ද ශ්‍රවණය කිරීමට සැලසීමෙන්ද දහම් පිරිකර දහම් පඳුරු පූජා කිරීමෙන්ද පිරිසිදු ලෙස ආසන පනවා වඩා හිඳුවා ගැනීමෙන්ද ගිලම්පස පුද පූජාවන් පූජා කිරීමෙන්ද ලබන ලද කුසලාන සංස ධර්මයෝ ඊකේ ආපාරත්න ආදරණීය මෑණියන් නමින් මිය පරලොව ගිය සදාදරණීය ස්වාමි පුරුෂයාණන් වූ රංජිත් අබේසිංහ මහත්මානන්ටද ගුරු දෙමාපියාදී සියලු ඥාති සමූහයාටද
අපවත්තේවදාල පරම පූජනේ අවසරයි ඇල්ලේ පොළ අතුල ඥාන මහා සාමේන්ද්‍ර වරප් ප්‍රදාන මහා සංඝ රත්නයටද පින්කමට දායක කාරක මූලික ආදී වූ ලොකු කුඩා හැම දෙනා නමින් මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන්ටද පින්කමට දායකත්වයේ සැලසූ ව්‍යාපාරත්න නෝනා මහත්මිය තුළු සියලු දායක කාරක මූලික ආදී ලොකු කුඩා සෑම දෙනාටද සර්වමල විරහිත අත්‍යං පවරතර අග්‍ර අමෘත මහා නිර්වාණ සම්පත් සාත්සාත් කර ගැනීමට ධර්ම දානමය කුසලය කටින මහා කුසලය හේතු වේවායි වාසනා වේවායි සිතා පිං සිතින් යුතුව පිං අනුමෝදං විය යුතු අභිවාදන සීලිස නිච්ඡං වෘද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවං නෝ සුඛං බලං ති හැම දිනාට මුතුම් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රුවන්වැලි මහා සෑසමෙදුන් වහන්සේ සියලු ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුකෙන් අත් මිදෙන්න ඔබටත් මටත් මේ කුසලය පාරමිතාවක් ලෙස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු 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 පින්වත්නි පුරා හොරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ ශාස්ත්‍රපති පූජනීය නීතිගම චන්දිම පින්වත් සාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහද පවත්වා අනුමෝදන් කරමු සාදු සාදු සාදු